මේ යුනිවර්සිටියකේ සිංහල දෙමළ ඕනේ. ඒක මම මුස්ලිම්ට විතර හදනවා නම් මට හදන්න පුළුවන් කාත්තාංගුඩියේ සම්මන්ත්‍ර කල්මුණ. මේක ඇත්තවසම හදලා තියෙන්නේ පොළොන්නරුව බෝඩර් එකේ. මේ පැත්තේ බැටික්ලෝ, මේ පැත්තේ පොළොන්නරුව වෙලික පුනාන හදලා තියෙන්නේ. මේ පැත්තේ පැය භාගකින් ඌවා මහියංගන ඌව ප්‍රොවින්ස් එකේ. මේ පැත්තේ ට්‍රින්කෝ. මම ඇත්තවසෙම මේක හදලා තියෙන්නේ දුෂ්කර දුප්පත් ළමයින්ට. ඒ නිසා ඒක කිසිම සම්බන්ධයක් නැහැ ඉස්ලාමික් ස්ටඩීස් හෝ ශරියා කියලා. මුකුත් නැහැ. නිකන් බොරුවට ශරියා 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 කියලා කියනවා. කිරිය කිසිම ශරියා කියලා සම්බන්ධයක් නැහැ. මාධ්‍ය වැරදි ප්‍රකාශය. මාධ්‍ය සම්පූර්ණ වැරදි ප්‍රකාශය සර්. මේ බෝම්බ සිද්ධුණාන් පස්සේ ඒක කවුද වගකීම එයි උනේ මොනවද උනේ කියලා කතා කරන්න නැතුව සර්. අනිත් පැත්තෙන් හරවන්න ප්ලෑන් කරලා ශරියා විශ්වවිද්‍යාලය සර්. සත්‍ය දෙකම සත්‍ය විද්‍යාලය. කිසිම තේරුමක් නෑ සර්. අපි පැහැදිලිව ඉන් රයිටින් දීලා තියෙනවා කිසිම සබ්ජෙක්ට් අපි රිලිජන් සබ්ජෙක්ට් උගන්වන්නේ කියලා. මේ විශ්වවිද්‍යාල සර් 3.6 බිලියන් විතර වීදම් ගලලා තියෙන්නේ. ඒක ඕන විදියකට මම ලෑස්තර් මේ විශ්වවිද්‍යාලය විවෘත කරන්න මම නඩත්තු කරන්න ඕන කියලා නෑ. ආණ්ඩුවෙත් එක ඕන විදියට ආණ්ඩුව ඕන නම් 50% ගන්න ඕනද ශාසකේ තමු ආණ්ඩුවට මැනේජ්මන්ට් කියලා අපිත් එකතු වෙන ඕනද මම ඕනදකට ලෑස්ති. ආණ්ඩු මුදල් නේතුව මැනේජ්මන්ට් එක 50% ඕනද ඒකත් මම ලෑස්ති. ඉතින් එතන ඇඩ්මිෂන්ස් ඒ සියලු ජාති සියලු ළමයින්ට අපේ ප්‍රොෆෙසර් අපේ වයිස් චාන්සලර්ස් සිංහල බෞද්ධ කෙනෙක්. එයා ඉල්ලා සුනාස එයාට ඔක්කොම බෙනලා අද්දුස අධ්‍යාපන අමාත්‍යංශයාගේ විස්තර ගැන කෝල් කරලා තියෙනවා ස්වාමීන් බෙනලා යට ඉල්ලා සුනා ප්‍රොෆෙසර් දංගල් අපේ ඩිරෙක්ටර් ඩොක්ටර් කමල් තින්නකෝන් යාට සර් බෙනලා යා ඉල්ලා සුනා සර්. අපේ ප්‍රොෆෙසර් දමිත් යා තමයි අපේ හයිටි IT හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට් සර්. යා ජමේකාවල ඉන්නේ. යාවස කුච්චර මාරුවෙන් කතා කරලා මම යාව ගත්තා සර් අපේ ඉන්නේ. දැන් ඔබතුමා කිව්වනේ මේ විශ්වවිද්‍යාලය හදන්නේ ප්‍රදේශ අන්ත දුප්පත් ළමයින්ට කියලා. ඔව් සර්. ඒකට මේ පුද්ගලික විශ්වවිද්‍යාලයක් ඔබතුමාට විශාල ණය මුදල් ගෙවන්න තියෙනවා. රයිට්. ඒතකොට දුප්පත් සයිටම් එකට යන්නේ කොළඹ ඉන්න ළමයි. මම කියන්නම් සර් ඒක. ඔබතුමා කොහොමද දුප්පත් ළමයින්ට දෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාලය? ඔව් සර් මම කියන්නම් සර්. අපේ විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වෙන්නේ සර් 50% තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ. දෙනට කොළඹ තියෙන්නේ විශ්වවිද්‍යාලවල ෆොර් එක්සැම්පල් ඉංජිනේරින් සිවිල් ඉංජිනේරින් 124ක් විතර ගන්නවා මුළු ෆුල් කෝස් එකටම. අපි බලාපොරොත්තු වෙන්නේ ඔන්ලි 1.2 මිලියන් 50% ගන්න බලාපොරොත්තු වෙන්නේ. කලින් සාක්ෂි දුන්න කතංකුඩි මොස්ක් ඇන්ඩ් මුස්ලිම් ඉන්ස්ටිටියුෂන්ස් ෆෙඩරේෂන් එකේ නියෝජිතයා කියා සිටියා මේ කතංකුඩි ප්‍රදේශයේ අරාබිකරණය වුණේ ඔබතුමාගේ අනුග්‍රහයටද කියලා. අර ගස් හිටවලා ගොඩනැගිලි අරාබි සංස්කෘතිය අනුව හදලා පාරවල්ව නම් අරාබි භාෂාවෙන් දාලා එයා ඒ සියල්ලම ඔබගේ අනුග්‍රහයටද ඔබගේ නායකත්වයටද වුණේ කියලා පිළිගන්නවා එකනේ. අරබිසේෂන් කියලා කියන්න බෑ. ඒක ඉස්ලාමික ඒද ජනතාව නිසා එතන ඒ සංස්කෘතිය අනුව ඒක ආකිටෙක්චරල් එක හදලා තියෙන්නේ. ඒක නමුත් ඒ අරබිසේෂන් කියලා කිසිම මේක නෑ සර්. නෑ මම ඔබ කිව්වා දැන් එහෙම කරුවේ එක්තරා උදයකට මේ සංචාරකයන් ආරක්ෂා කරගන්න. අර අරාබි භාෂාවල නම් නේම් බෝඩ් ටික තියෙන නිසා ඒක අරබිසේෂන් නෙවෙයි. එහෙමනම් අර මේ අර හදලා තියෙන ඔය අධ්‍යාපන ආයතනයේ සියලු බිල්ඩින් ආදිය සියල්ලම අරාබි ක්‍රමයේ ඉස්ලාමික ආකෘතිචර මොකද මොකද ඒක ශ්‍රී ලාංකික ආයතනයන්නේ මේ ලංකාවේ දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න හදන ආයතනයන්නේ. එමුනම් ඒ අරාබි මේ සංස්කෘතිය සහ අරාබි ආකිටෙක්චර් ආදියට ගැලප මේ අනුකූලව හැදුවේයි. මේ මයිනස මේක මම අපේ පුද්ගලික සුසදියාපණ ආයතනයේ අපි හදනකොට අපි ඕන ආකිටෙක්චර් එක තෝරගන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. මම ආගියු කරන්නේ නෙමෙයි සසත් එක. ඉතින් රජයේ විශ්වවිද්‍යාලේ රජයේ මුදල් වලින් හදලා තියෙනවා සර්. මේ යාපනයේ විශ්වවිද්‍යාලයක තමයි හින්දු ආකිටෙක්චර් එකේ, බැටිකුල විශ්වවිද්‍යාලයක තමයි ඊස්ටර්න් යුනිවර්සිටි හින්දු ආකිටෙක්චර් එකේ, සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි හදලා තියෙන ඉස්ලාමික ආකිටෙක්චර් එකේ, පෙරදින විශ්වවිද්‍යාලය දෙන බුද්ධිස් ආකිටෙක්චර් එකේ. ඒ වගේ ඒ ප්‍රදේශයේ ගැලපෙන විදියට ආචාර පාවිච්චි කරලා තියෙනවා. අරාබි සංස්කෘතිය ඊළඟ ඔබ කියනවා ප්‍රයිවට් ආණ්ඩුවත් එක්ක ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකට සූදානම් කියලා. නමුත් ඔබ ඔය ආයතනය හදලා තියෙන සම්පූර්ණ අරාබි සංස්කෘතිය සහ ආකිටෙක්චර් කනුව ආකිටෙක්චර් එක ප්‍රශ්නයක් නෑනේ මේක පාවිච්චි කිරීමට. එකට ඒ කිසිම වරදක් නෑ. ඔබතුමා තමයි කාත්තංකුඩි ඉන්න ප්‍රමුඛ පෙළේ දේශපාලකනි. මේ සියලු සිදුවීම් එන්නේ කාත්තංකුඩි වල. එහෙම තිබියදී ඔබතුමාට මේ මොහුගේ ප්‍රචණ්ඩකාරීත්වය නොදැනෙන්නයි අනිත් අයට දැනෙන්නයි මොකද හේතුව? ඒක මට දන්නේ නෑ. ඒක තමයි දන්නවනා අනිවාර්යයෙන්ම කියනවනේ.
යා ත්‍රස්්ටවාදී සම්බන්ධාතව තියෙනවාන අනිවාරය මදම පළමම කියන්නේ. යා මට සම්පූර්ම වැඩ කරන එකනෙක් මයා නැත්තු වනා කියලා ම තමයි ලෝකම සන්තෝසම ඉන්නේ. ලබන මැතිවරන්නේද මහ මැතිවරට මට කිසිම විපක්ෂයක් නෑ. මුස්ලිම් යෝංගර තරය කරන්න බෑ යාවත් ඒගොල්ල ආරක්ෂ ඒගොල්ලන්ම අඩක්කම සපොට් දෙන්නේ. බෑ ඒගොලම කට්ටීට සහයක සම්පූර් ආරක්ෂාවක දෙන්නේ ඒගොල්ලන් තමයි. ඒ නිසා මට හරිස් මව සන්තෝස ඉන්න එතන මෙම ගිය ලබන මැතිවරණේදට යා නෑ කියලා. එස මම යා ස්්‍රස්තවාදිනම අනිවාරය ම යාට විරුද්ධෝ පැමිල දනවා. මම ගඩ දෙන්නනේ මම දන්නනේ. යා ගිය ජනාධිපති මැතිවරණයේදී සම්පූර්ණ වැඩකර අපිට විරුද්ධව. මම වැඩකරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩකරා. එයා සම්පූර්ණ වැඩකරේ වර්තමාන ජනාධිපතිතුමාට පල්ලිවල් පාවිච්චි කරලා ඔක්කොම පාවිච්චි කරලා එයා තමයි යා වැඩකරේ සම්පූර්ණ වැඩකරයා. කොතරම් බලයක් ඔහුට තිබුණා කියලාද ඔබ බලය කියන්නේ ඡන්ද 2003 කියන්නේ හොඳ කතාක්‍රී කතා කතාගෙන එක බලයන එක. ඡන්ද 2003 කියන්නේ ගමේ බලය තමයි. ඡන්ද 2000 තියෙන ඉච්චරයි තිබුණේ. අනිතකම යාට මේ යාට හොඳ කතා ස්පීක් හොඳ ගුඩ් ස්පීක් හොඳ ඩිබේට් එනස ඒ අනුව තමයි එතන කටයුතු කරේ. සහරා නැර මේ වගේ ඡන්ද 2000 3000 5000 තියෙන අය වෙන අයත් ඔබතුමාලට මෙහෙම කතා කරලා මොනවා හරි කොන්දෙස් දැම්මද? මම තබ්ලිග් ආගමගතනම් තබ්ලිග් ජමාත් කියලා ඉන්නවා. ඒගොල්ලන් වෙදිම ඡන්ද 10000ක් විතර ඉන්න කට්ටිය. මමත් ඒගොල්ලන් දෙක සාකච්ඡා කරා. ඒගොල්ලෝ මට සපෝට් කරා. ඊට පස්සේ සූෆි කට්ටිය ඉන්නවා. ඡන්ද 4000ක් විතර ඉන්න කට්ටිය. ඒගොල්ලන්ට මම කතා කරා. ඒගොල්ලන් සම්පූර්ණයට සහයෝගය දුන්නා. ඒ වගේ ඔක්කොටම කතා කරනවා. මෙතන ඉන්නවා ෆෝම ආමි කාඩර්ස්ලා. දැන් ඇරස් කරලා ඉන්නවා. ආමි මොහිදින් කියලා ඉන්නවා. අතවසම න්‍යාස් කියන එකනක් ඉස්සර මම දන්න විදියට ආමිත් එක්ක පොඩි පොඩි සම්බන්ධතාවක් තියෙනවා. ඔබ කියන්නේ සාරාන්ගේ කණ්ඩායමේ සමහරු මීට කලින් යුද හමුදාවේට සම්බන්ධ වෙලා හිටියද කියලා අනියම් වශයෙන් හරියට. ඔව් ඒක මේ උදාහරණ න්‍යාස් කියලා කෙනෙක් ඒ පුද්ගලයා. එයා ඉස්සර මොන පදනක්ද ආමිත්ගේ සම්බන්ධතාව තිබුණා මොනවද ඉන්ටෙලිජන්ට් නැත්නම් අපි දන්නේ නැහැ. ඒගොල්ලන්ට එක පොඩි පොඩි සම්බන්ධතාව තිබුණා. කොහොමද ඔබ ඒක දැනගත්තේ? ඒක දැනගත්තේ ඒක සමහර මොනවාරි අවශ්‍යතාවන නම් හමුදාවත් එක්ක යනවා එනවා ඒගොල්ලන් සම්බන්ධතාව තිබුණා. කවුරු හරි පෙන්නන්නේ ඒ මාති වෙන කාලේට ඒගොල්ලන්ට වැඩ කරේ. අපි පොලිස් කොච්චර කිව්වත් ඒගොල්ලන්ට ඇරස් කරන්නත් බෑ එන තැන ඒගොල්ලන්ට ගහන්නත් බෑ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අපිට ගහනකොට අපි කඩ ජෙලවනකොට ඒගොල්ලන් පොඩි එක ඒගොල්ලන් බලය වගේ තමයි ඔප්පු කරන කියන සර් මේ සම්බන්ධ කියන සර් ඒගොල්ලන්ට තොරතුරු දෙන්න නැත්නම් නැත්නම් ඒගොල්ලන්ට යන්න එන්න එනකොට උදව් කරන්න වාගේ තමයි මම දන්න විදියට සර් මම මේකෙන්ද බෑනේ මම දන්න විදියට ඒගොල්ලන්ට පොඩි පොඩි සම්බන්ධ තිබුණා. ඔබේ නම එනවා සාරන්තුඩින්. ඔබ සාරන්ව හම්බෙලා තිබෙනවා. ඔක හම්බෙලා තියෙනවා. ඒ මොන පදරමින්ද හම්බෙලා තියෙන්නේ? සාරාණගේ හම්බුණ මේ ෆොටෝ එක තමයි තියාගෙන ඔක්කොම කියන්නේ. සාරාන් 2015 පාර්ලිමේන්තු මැතිවරණේ නොමිනේෂන් ඉවර වුණාම සියලු මුස්ලිම් අපේක්ෂකවරුව එයා ඔෆිස් එකට කැඳවුවා එන්න කිව්වා සාකච්ඡාවට. මම විතරක් නෙවෙයි ගියේ. ඔබතුමාට කියන්නම් මම ගියා. ඒ වගේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් අපේක්ෂකවරු මෙතන ඉන්නවා. කාතාමුරි ප්‍රදිස්ථාන කරපු අබ්දුල් රහමාන් ඉංජිනේරු ඉන්නවා. ශිබ්ලි ෆාරුක් ඉන්නවා. ඔක්කොම ඉන්න මේ තියෙනවා. මම ඔබතුමාට මේක දෙන්න ෆොටෝකුත් දෙන්න. එයා 2015 අපිව හම්බෙනකොට ත්‍රස්තවාදි නෙවෙයි ආගමික එක ගෲප් නායකක්. ඒ වෙලාවේදී මම කිව්වා ඔක්කොම කිව්වා අපිට සහයෝගය දෙන්න කියලා. නමුත් එයා සහයෝගය දෙනවා නම් කොන්දේසිටිය කියලා අපි ඔක්කොම අස්සම් කරා. මමත් අස්සම් කරා ඔක්කොම අස්සම් කරා. මොකක්ද ඒකේ කොන්දේසි? ආයා කිව්වා මොනද රස්සීම් වල සින්දු දාන්න බෑ. අමෙති වන්න කාලේ වත්තෙන් ජාපත් දාන්න බෑ. අනිතක මේ කාන්තා මේ ලේඩිස් ජෙන්ස් දෙකටම එකට ඉන්න බෑ රස්සීම් වලට. එනවුන්ස් කරනකොට නිකම් එනවුන්ස් මීතරයි කියන්න ඕනේ මෙදෙන් සින්දු දාන්න බෑ. ඒ වගේ කොන්දේසි ටික දෙන්නා. අපි ඒකට ඡන්ද ගන්න ඕන නිසා ඔක්කොම එකෙන් ගෙනවා. එහෙමයි. ඉතින් මම ඡන්ද ගන්න ඕනේ කියන පදනමෙන් ඕන කොන්දේසියක් එකට යටත් වෙලා ශ්‍රී ලංකා අනන්‍යතාවයට හානියක් කරනවා නේද? එහෙම නෙවෙයිනේ. ඒක ත්‍රස්තවාදී නෙවෙයිනේ. ගරු ත්‍රස්තවාදී කියලා දවසින් හැදෙන්නේ නැති එකෙක්. නෑ. ඒ කාලේ අපි මේ වගේ ක්‍රූර ක්‍රියාවක් කරන්න නෑ. අපි ඒ කාලේ ත්‍රස්තවාදී නෙවෙයිනේ. අපි ඔක්කොම දැන් ත්‍රස්තවාදී නම් අනිත් කටිය කියලා හම්බ වෙන්නේ නේ නෑ ආව. මම විතරක් නෙවෙයි ඔක්කොම කියලා හම්බුණානේ. ඒ හම්බ වෙන්නේ නෑනේ. ඒ ත්‍රස්තවාදී නම් හම්බ වෙන්නේ නෑ. ඒ ත්‍රස්තවාදී අපිට හම්බ වෙන්නේ මොකද බෑනේ. ඒ කාලේ යා ආගමික කටයුතු කරන එක නෑ. ඒක ගෲප් නෑ. ඒක ලීඩර්. ඔක්කොම කියලා හම්බුණා. ඒක එතන මම කියන්නේ. එතනෙන් තමයි අපි කලා ඊට පස්සේ මැතිවරණේ දවස් දෙකෙන් අපිට ඉක්මසල දවස් දෙකෙන් අපි කට්ටියේ එනවුන්ස් කරනකොට සින්දු දෙම්මා කියලා එයා
අවලංගු මේක ගිවිසුම අවලංගු කියලා එතනේ මට විරුද්ධව සම්පූර්ණම විරුද්ධව කටයුතු කරා. මැතිවරණ ව්‍යාගේ කාර්යාලය මැතිවරණේ කාර්යාලය විතරක් පාවිච්චි කරා. පාවිච්චි කරලා මට විරුද්ධව එම දාම නෝට්ස් ගන්නවා, ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙනවා. මම මේ සම්බන්ධයෙන් 2015 මැතිවරණ කොමසාරිස්තුමාට ලියපු ලියුමක් තියෙනවා මෙතන. අවදද ධාරණ අන්තිමට හම්බුනේ. ඒක දා විතරයි මම හම්බුනේ, නොමිනේෂන් විතරයි. ඊට පස්සේ හම්බුනේ මේක දෙන්න මේ කවදාවත් හම්බුනේ. ඊට පස්සේ එයා මට සම්පූර්ණව විරුද්ධ වැඩ කරේ. විරුද්ධ වැඩ කරලා මාව පරාද කරා මැතිවරණයේදී. මගේ ඡන්ද 2000ක් විතර එයා කොහොමාර අඩු මම මගේ සාමාන්‍යයෙන් මම ඡන්ද වලින් 2000ක් විතර අඩු කරා. මම 121කින් පැරදුනේ. ශ්‍රී ලංකා සුළු ජාතියක් වූවත් ලෝකේ මහ ජාතිය අපි. What do you mean by that? මීඩියා ඉස්සරත් කපලා පිටිපසත් කපලා මෙදේ විතරක් ඒක දාලා තියෙන්නේ. අතවසේ මම කතා කරේ බය වෙන්නේ නැහැ, just to encourage the people. ධෛර්යමත් කරලා encourage කරලා නිකම් බය වෙන්නේ එපා. ඔයගොල්ලෝ මේක business වලට යන්න, ගිහලා කඩේ අරින්න, beach වලට යන්න. ඒක මම QA ඔයගොල්ලන්ට ගිහලා බීලා පටන් ගන්න කියලා business. encourage තමයි කරේ. වෙන විදියට මම කිසිම වෙනම අදහස තිබුණත් නැහැ. මේ මම කතා කරන්න ඕන කියලා මම ගියෙත් නැහැ. ඒ කතා කරනකොට මම කිව්වේ මේක බය වෙන්නේ එපා කියලා, just to encourage only මම ඒක කිව්වේ. ඔබ මේ කියන එක ඒ කියන්නේ ප්‍රසිද්ධියේ මේක ප්‍රතික්ෂේප කරනවද? ඒ කියන්නේ ශ්‍රී ලංකා නෑ නෑ නෑ, මම අත්වසේම ශ්‍රී ලංකා කියන්නේ මම ශ්‍රී ලංකා හොඳටම මේ මගේ රට මේ රට වෙන මම එමුදාම කරන එකනේ. මම කවදාවත් එමෙ නෙවෙයි. මම අවුරුදු 3ට ඉස්සරත් මම පාර්ලිමේන්තුවේ කතා කරේ. මම අවුරුදු 3ට ඉස්සරම පාර්ලිමේන්තුවේ කතා කරේ සර්. මේ කියන්නේ මම කිව්වේ මේක බෞද්ධ රට කියලා තුන් පාරක් කිව්වා. මම එහෙම කිව්වා කියලා ඒ වෙලාවේ මුස්ලිම් ජනතාව මට කිව්වා. පටන් ගත්ත එක ඇසීමෙන් ඒ නිසා මම එම වෙලාවම රටේ වෙනුවෙන් වැඩ කරන එකනේ, කතා කරන එකනේ. මම කවදාවත් එහෙම කරන්නේ නැහැ සර්. මම කිව්වේ මම ඒක කවදාවත් මේකනේ. මම කිව්වේ ඒක අදහස මෙහෙමයි, just to encourage and diary මත් කරනවා කිව්වේ. just to ඔය බියක් ඇති